අරගලයට වසර දෙකක් මොකද හිතෙන්නේ උතුමාට? ඔව් මදන අදට අරගලයට වඩා අරගලය කරපු අය ක්‍රස්තවාදීන් බවට පත් වෙලා අවුරුදු දෙකක්. ඉතින් anu අපේ සහෝදර පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ අමරකීර්ති යතුකර මන්ත්‍රීතුමා විතාමත් අමානුෂික ලෙස මහපාරේ ඝාතනය කරා. එතුමාගේ ආරක්ෂකයා අපි දැක්කා වීඩියෝ පටවලින් දැඩි උත්සාහයක් දරුවා තමගේ ප්‍රභූවරයාව නැත්නම් මන්ත්‍රීවරයාව ආරක්ෂා කරන්න. හැබැයි ඔහුවත් විතාමත් අමානුෂික ලෙස ඝාතනය කරා. අදට අවුරුදු දෙකක් වෙනවා. ඒ වගේම දේපොළ යාන වාහන 700කට වැඩි ප්‍රමාණයක් විනාශ කළ දැම්මා. තවත් 3400ක් තුවාල නොවුණා. අදටත් එදා වෙච්චි සිදුවීම නිසා කම්පැනියට පත් වෙච්ච දරුවෝ ඉන්නවා. අදටත් එදා තුවාල ලැබූ පිරිස් තවමත් ප්‍රතිකාර ගන්නවා. ඉතින් මම දන්නේ යම්කිසි වෙනසක් උදෙසා අරගල කරා නම් ඒ අරගලයේ ක්‍රස්තවාදී වැඩපිළිවෙලක් බවට පරිවර්තනය කළා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයෙන් පිටතට ගිහිල්ලා ආණ්ඩු පිහිටවන උත්සාහ කරගත්තු පිරිසකුත් ඉන්නවා. අරගලයේ සමහරව අවංකව ගිහිපු අයත් ඉන්නෝනේ. හැබැයි අන්තිමට ඒ අයත් මේ ගොඩට ඇදගෙන වැටුණා. ඉතින් අද අපි විශ්වාස කරනවා ජනතාව ඊට වඩා බුද්ධිමත්ව කල්පනා කරලා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය අනුව තමන්ට අවශ්‍ය ආණ්ඩු පෙරළි කරන්න මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය මත කටයුතු කරන්න ඒ අරගලයේ මෙහෙයපු අය කෙසේ වෙතත් මොකද ඒ අය එදත් අරගල මෙහෙයපු අය. මම හිතනවා ඒ අය අවුරුදු 30න් 30ට 10න් 10ට මෙවැනි අරගල මෙහෙවනවා. හැබැයි ඒකට අහු වෙන්නේ නැතුව බුද්ධිමත් විදියට මේ රටේ තරුණ පිරිස ජනතාව ඉදිරියේදී කටයුතු කරයි. ඒ වගේම තමන්ගේ අවශ්‍යතාවයන් ප්‍රජාතන්ත්‍රවාදී විටු කරගන්නත් ඒ අය අදිෂ්ඨාන කරගනී කියලා. දැන් ඒ වගේම මේ අපි දැක්ක ඊයේ තිස්ස කුට්ටියාරච්චි මන්ත්‍රීතුමා ප්‍රකාශ කළා තිබුණා ඔබතුමා ආරාධනාවක් ලැබුණොත් ජනාධිපති අපේක්ෂකත්වය බාර ගන්න සූදානම් වෙයි කියලා. ආරාධනාවක් ලැබුණොත් ඇත්තටම ඔබතුමා ඒක බාර ගන්නවද? මම ආරාධනාවක් ලැබුණොත් ඔබතුමාට කතා කරලා කියන්නේ. නෑ මට නෙමෙයි ඇත්තටම රටේ ජනතාවට. රටේ ජනතාවටත් ආරාධනාව ලැබුණාට පස්සේ ලැබුණොත් ඒ පිළිබඳව අපිට කතා කරන්න පුළුවන්. මම දන්නේ අද අපි කළ යුත්තේ එක එක්කෙනා ආරාධනා කර කර බලන් ඉන්න එක නෙවෙයි පක්ෂයක් විතර ගොඩනැගෙන එක. පක්ෂයක් විතර අපි ගොඩනැගුණොත් සූට් මහපු ඕන කෙනෙක්ට ජනාධිපති වෙන්න පුළුවන්. පක්ෂයක් විතර අපි දුර්වල වුණොත් සූට් මහපු අයට සූට් එක අඳින්න හම්බෙන්නේ නැහැ. ඒ හින්දා මගේ වගකීම සූට් එක මහන එක නෙවෙයි. මහ ගන්නත් එක නෙවෙයි. ඕනෑම කෙනෙක්ට ඒ සූට් එක ඇඳ ගන්න පුළුවන් වෙන අපේ පක්ෂය ශක්තිමත් කරන එක. අපි නියෝජනය කරන දේශපාලන කඳවුර ශක්තිමත් කරන එක. මොකද අපි පක්ෂය කියලා කියන්නේ ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ. අපි නියෝජනය කරන්නේ මෙරටේ වමේ දේශපාලන කඳවුර. අපි නියෝජනය කරන දේශපාලන කඳවුර මෙරට ආදරය කරන සහ මේ රට ගොඩනගන්න ඕනේ කියලා දැඩි විශ්වාසකින් දේශීය ගොවියා දීවරයා කම්කරුවා ගැන විශ්වාස කරන දේශපාලන කඳවුර ශක්තිමත් කරන එක තමයි මගේ වගකීම. ඉතින් මම ඒක ශක්තිමත් කරලා දෙන්නම්. සූට් මහන අයට අඳින්නේ කවුද කියන එක අපි එදාට බලමු. දැන් ඔය අරගලෙත් ගැන කියනකොට ඒ අරගලෙ කියපු දෙන්නේ තරුණ නායකත්වයට යම් ඉඩක් දිය යුතුයි කියලා. ඒ වගේම එහෙම කියද්දි තා පැත්තකින් කියනවා ටිකක් ලාබාලාය හොඳ නෑ එහෙම කියලා. ඔබතුමාගේ අදහස මොකද්ද? ඒ අපේ රටේ හැටි. ඒ අදයියේ අපු ප්‍රශ්නයක් නෙවෙයි. අපි ඔක එදා ඉඳන් තරුණෙක් උනේ කියනවා, තරුණ කෙනෙක් ආම තරුණ පොඩි වැඩි කියනවා. ඒක අපේ රටේ තිබිච්ච සමාජ කාරණයක්. ඉතින් මම හිතනවා අපි සමාජ කාරණා වලටත් උත්තර හොයන්න ඕනේ. හැබැයි මේ සමාජ කාරණා වලට උත්තර හොයන අතරේ අපි මේ දේශපාලන කාරණේ පිළිබඳවත් අවධානය යොමු කරන්න එපේ. ඉතින් ඒ හින්දා මේ වෙලාවේ අපි වැඩි අවධානයක් යොමු කළ තියෙන දේශපාලන කාරණයට. මොකද ඒකට හේතුව දේශපාලන ස්ථාවරත්වය තුළ පමණයි ආර්ථික කාරණයට පිළිතුරක් සපයන්න පුළුවන්. විජාතීයකරණය තුළින් හෝ IMF එක මත පමණක් යැපීම තුළ ආර්ථිකයට විසඳුමක් දෙන්න බෑ. ඒ හින්දා අපි දැඩිසේ විශ්වාස කරනවා මේ දේශපාලන කාරණයට පිළිතුරක් හොයාගත්තට පස්සේ අපිට පුළුවන් ওই සමාජ කාරණයටත් තිරසාර ආර්ථික ප්‍රශ්නෙටත් උත්තරයක් හොයාගන්න. ඒ වගේම ඊයේ දිනේදී අර මන්ත්‍රීතුමියගේ මන්ත්‍රීධුරයක් අහෝසි වුණා විත්තිපුර ස්වභාවය නිසා තවත් ඉන්නත් පාර්ලිමේන්තේ අය ඒ වගේ කට් ඉන්නත් දන්නේ නැහැ. දැන් මේ සජිත් ප්‍රේමදාස මහත්මයා මනේ මෙතුමයි මෙතීම පත් කරේ. ඉතින් එතුමා කියන එතුමා දැනගෙන හිටියෙත් නැහැ කියලා. හැබැයි ඉතින් මම හිතන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයා මෙතුමිය පත් කරනකොට විත්තිපුර ස්වභාවය පිළිබඳව බලපෑම වෙන නීතිය තිබ්බද නැද්ද කියන කාරණේ පිළිබඳව මට මතකයක් නැහැ. හැබැයි ඉතින් එහෙම ඉන්නවනම් ඒ අය පිළිබඳවත් දැන් මේ ධන මන්ත්‍රී උදීමිය ගැන හොයපු අය ඉන්නවනේ. අපි හිව්වේ නැහනේ. මොකද අපේ එක්කෙනෙක් හිටියේ අපේ එක්කෙනා ඉලයින් වුණා. හැංගුන්නේ නැහනේ. දිත්තපුරසි වණ්ඩ පාර්ලිමේන්තු ඉන්න බෑ කිව්වම බසිරාජ භක්තිමත්තුමා ඒ නීතියට ගරු කළා. එතුමා අයින් වුණා. ඒ හින්දා එහෙම ඉන්නවනම් එක්ක අයින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ධන මන්ත්‍රී උදීමිය ගැන හොයපු අයටම ඒවා හොයන්න පුළුවන්. මොකද අපිට අනුන්ගේ කාරණා හොයන්න වෙලා නැහැ. දැන් රටට ආදරය කරන දේශපාලකයෝ බොහෝ වෙලාවට උදාහරණයක් විදියට ගෝඨාභය මහත්මයා ඒක ඉවත් කළා ආවනි. ඇයි මේ දේශපාලකියෝ කකුල් දෙක දෙපැත්තේ තියන් ඉන්නේ? ඒ කිව්වේ
එකන්නේ දැන් යුද්ධ ප්‍රවේශභාවය කියන එක නෑ ඒක කකුල් දෙක දෙපැත්තේ තියෙන කන එකේ අයිතියක්නේ දැන් ওই අයිතිය ගැන හැමෝම කතා කරනකොට ඉතින් දේශපාලඥන්ට අයිතියක් තියෙනවනේ නේද දේශපාලඥය කියන්නේ ප්‍රවේශයක්නේ ඒක ඉවත් කරගෙන ආවනේ ජනා ඒ ව්‍යවස්ථානුකූලව නේ ඒ වෙලාව ව්‍යවස්ථා ඉවත් කරන්න ඕනේ නෑ කියලා තිබුණා එතුමා ඉවත් කරන එකක් නෑ සමහර විට ඒක තමන්ගේ අයිතියක් ඉතින් මම හිතන්නේ අපි හැමෝගෙම අයිතිය සදාචාරය තමන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරනකොට ඉතින් දේශපාලඥයට තියෙන නෛතිමේ බාධාවක් නැත්තම් ඒකේ දේශපාලඥගේ අයිතියක් ඉතින් ගොඩබේ මහත්තයාට නෛතික බාධාවක් තිබ්බේ නැහැ තිබ්බා ඉතින් එහෙනම් එතුමා අයින් කරගත්තේ ඒක අයින් කරගත්තා අපි බැසිල් රාජපක්ෂ මහත්තයා එනකොට හෝ ඩයනමන්ත්‍රීතුමිය එනකොට නෛතික භාවය තිබ්බේ නැහැ ඉතින් එහෙනම් ඒකට අයින් කරගත්තේ මේ ප්‍රශ්න වල සජිබේ අනිත් මන්ත්‍රීවරුන්ට ප්‍රශ්නයක් තියෙනවද මොකද ඒගොල්ලෝ ලියාපදිංචි කරලා තියෙන පක්ෂේ තියෙන්නේ මම අවංකව දන්නේ නැහැ මැතිවරණ නීති රීති වලට අනුකූලව දිත්වපුර වැසියෙකුට පක්ෂක ලේකම් වෙන්න පුළුවන්ද බැරිද කියන කාරණේ මම දන්නේ නැහැ ඉතින් මන්ත්‍රීවරයෙක් ඉන්න බෑ කියන එක අපි දන්නවා පක්ෂක සභාපති හෝ ලේකම් වෙන්න පුළුවන්ද බැරිද කියන කාරණේ පිළිබඳව අපි දන්නේ නැහැ. ඒ හින්දා ඔය ඩයනා මන්ත්‍රීතුමගෙන් හොයපුවා ඒකත් හොයන්න. ඒක අපිට අදාළ කාරණයක් නෙවෙයි. ඒ වගේම ඉතින් මන්ත්‍රීවරයෙක් දිත්තපුරවැසියෙක්ට මේ රටේ අනිත් සියලු වර ප්‍රසාදයක් තියෙනවා නම් පාර්ලිමේන්තුවට එන්න විතරයි බැරි දැන් බලන්න උඩ පක්ෂක ලේකම් වෙන්න පුළුවන්. දැන් ඒ වගේම පොදු ජන පෙරමුණ ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡා කරා කියලා පහුගිය දවස්වල මාධ්‍ය වාර්තා කරලා තිබ්බා. ඊයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත් ප්‍රකාශ කරේ ඒක සාර්ථකයි කියලා. මොකද ඇත්තම තත්ත්වය? ඉතින් සාකච්ඡා යනවා තව කල් තියෙනවා සාර්ථකයිද සාකච්ඡා කොහොමද සාර්ථක අසාර්ථක භාවය බලන්න පුළුවන් කාරණා කීපයක් තියෙනවා එකක් දේශපාලන කාරණේ අනිත් එක සමාජ ආර්ථික කාරණේ ඉතින් අපි විශ්වාස කරනවා අපි මේ ආණ්ඩුව ස්ථාවර කරන්න අපි බගකීමක් බාරන් තියෙනවා අවසාන දිනේ දක්වා ඒ ස්ථාවරත්වය අපි ගේනවා ඒ අනුව අපි දකිනවා අද යම් කිසි ආර්ථිකය සහ රට ස්ථාවරತನකට ඇවිල්ලා තියෙනවා ඒ කියන්නේ අපේ සාකච්ඡා සාර්ථකයි අපි අනිත් පැත්තෙන් අපි මේ රටේ ජනතාවට යම් සහනයක් දෙන්න ඕන කියන තැන ඉන්නවා ඒ පිළිබඳවත් අපි සාකච්ඡා කරනවා ඒ අතර වෙලා විතරුණාම අපි ඊළඟ මැතිවරණ ගැන සාකච්ඡා කරනවා. ඉතින් මැතිවරණයට අපි සූදානම් වෙනවා පක්ෂ දෙකක් විදියට. හැබැයි එකට යන කාරණේ පිළිබඳව අපි සාකච්ඡා වෙනවා. හැබැයි අපි වැඩි අවධානයක් යොමු කරන්නේ මේ රටේ වර්තමාන ජනතාව මුහුණ පාලා තියෙන අභියෝග පිළිබඳව වැඩි ඒ සාකච්ඡාවල වැඩි ඉඩක් දෙන්න.